පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වාම දිව යනවා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු කීපයක් දැනගන්න එක ශ්‍රද්ධා සිත දියුණු කරගන්නේ බොහොම වටිනවා. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගත් පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ බෝමැඩින් නැගිටලා මේ මහ පෘථුවියට සිරිපා ධාතුව තැබීම සඳහා යම් මොහතක පාවසවනු ලැබුවද ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා මහ විශාල නෙළුම් මල මහ පොළොවෙන් පැන නැංග කියලා සඳහන් වෙනවා. පින්නතන ඒ මලේ එක පෙත්ත රියන් 90ක් විතර දිග බවයි සඳහන් කරන්නේ. මලේ තියෙන කේසර කියලා සඳහන් කරන්නේ අපි මල් රේණු කියලා සඳහන් කරන දේවල් වලට. මේක කේසරයක් රියන් 30ක් විතර දිගයි කියලා සඳහන් කරනවා. ඒ මලී කෙමිය කියලා සඳහන් කරාම කෙමිය කියලා මෙතන සඳහන් කරන්නේ අපි නෙළුම් මලක දකිනවා කුඩා පෙති අතරින් පොඩි නෙළුම් බට්ටයක් තියෙනවා. මේ බට්ටය 12 රියනක් කියලා සඳහන් කරනවා. මලී මැද භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව මේ මල මැදට තැබුවහම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව රියන් 11ක් කියලා සඳහන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය 58 රියන බව සඳහන් කරනවා. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ උස රියන් 58 බවයි සඳහන් කරන්නේ. පිනතනි බුදුරජාණන් වහන්සේ මලී මැදට භාග්‍යතුන් වහන්සේගේ දකුණු සිරිපා ධාතුව පිහිටවනකොට මේ මලේ තියෙන විශාල ප්‍රමාණයක් මේ කේසර බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ විසිරෙමින් බිමට හැලෙනවා කියලා සඳහන් කරනවා. වාම ශ්‍රීපා ධාතුව තබන කලෙහි වම් ශ්‍රීපා ධාතුව පිළිගැනීම සඳහා නැවත මහ පොළොවෙන් එවන් මලක් පිපෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රීපා ධාතුව පෙරමලින් ඉවතට ගත්තාම පෙරමල අතුරුදන් වෙනවා. නැවත සිරිපා ධාතුව පිළිගැනීම සඳහා අලුතෙන් මලක් පිපෙනවා. ඒ මල්වල තියෙන මල් රේණු භාග්‍යතුන් වහන්සේගේ ශරීරය ස්පර්ශය කරගෙන බිම වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන බුද්ධ රශ්මිය හරියට නිකන් යන්ත්‍රවලින් විදිනවා වගේ ශරීර ධාතුවෙන් විහිදෙනවා කියලා සඳහන් කරනවා. විදුලි කොටනවා වගේ හත්පස 12 යොදුනක් මේ බුද්ධ රශ්මියෙන් ඒකාලෝක වෙනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට පියුමතුරා භාග්‍යතුන් වහන්සේ යම් දවසක ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන මහ පෘථුවියට පය තබන මොහොතේ උන්වහන්සේගේ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා නෙළුම් පිපුණද පින්තුනි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණය සඳහා පිරිනිවන් මංචකයේ සතපෙන තාක්කල් ඒ සිරිපා ධාතුව පිළිගැනීම සඳහා මේ සියපත් හැම මොහොතකම පිපුණ බව සඳහන් කරනවා. වඩින හැම තැනම මේ සියපත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව පිළිගන්නවා. පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් පිරිවර ඇතුව මහජනයාට අනුග්‍රහ පිණිස ගම් නියම් ගම් රජදහන් වල පිනිසිඟා හැසිරෙමින් හංසවති නගරයට පැමිණෙනවා. උන්වහන්සේ හංසවති නගරයට පැමිණි බව අහලා උන්වහන්සේගේ පිය මහරජුරු පෙරගමන් කළා.